මේ කාලේ ජීවත් වෙද්දී පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් වලට වොරි නොවේ ඉන්න. ඉතින් පවර් කට් කියන එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒගොල්ලෝ හිතන හිතනට පවර් කට් කරනවා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ වෙලාවේ පොඩි ප්‍රොඩක්ටිව් වැඩක් කරන්න හිතාගෙන ආව මේ බූස්ට් එක විඳ ගන්න. ඉතින් තව පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් ඒක නිසා බලමු වීඩියෝ එකක් කරන්න. මම කරපු වීඩියෝස් ඔක්කොම ගත්තොත් එහෙම අර කඩගෙන කරපු වීඩියෝ වලට සෑහෙන ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ ගොඩක් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කොච්චර උනන්දුවක් තියෙනවද කියලා. හැබැයි ගොඩක් අය ඉල්ලලා තිබ්බා මේ channel එක ඉංග්‍රීසි උගන්වන්න, එහෙම නැත්නම් ඉංග්‍රීසි පන්ති කරන්න, කොහෙද පන්ති තියෙන්නේ, ඒ වගේ ගොඩක් විස්තර අහලා තිබුණා. හැබැයි මම ඉංග්‍රීසි භාෂාවක් හැටියට වෙනම හදාරලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් තමන් හරියට නොදන්න දෙයක් උගන්වන්න යන එක එච්චර සදාචාරාත්මක නැහැ. හැබැයි මට පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්න පුළුවන්. මම කොහොමද ඉංග්‍රීසි කතා කරන්න පුරුදුනේ සහ කොහොමද ඉංග්‍රීසි කතා කරන්න බය නැතුව ඉගෙන ගන්න කියලා පොඩි ටිප්ස් ටිකක් නම් මට දෙන්න පුළුවන්. I think මම අර කලින් වීඩියෝ එක කිව්වා වගේ මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ඉංග්‍රීසි කතා කරන්න ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ, පවුලේ අය ඉංග්‍රීසි කතා කරන්න එහෙම කියලා. එහෙම එකක් නෑ. දැන් මම ගත්තොත් එහෙම මගේ අම්මා තාත්තා සීය මුත්තා නැත්ත පනත්ත කීත්ත කියන හත්මුදු පරම්පරාවම ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තා. ඉතින් අර ඒ වගේ ඔගොල්ලොන්ටත් එහෙම වෙන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් නම් මට දෙන්න පුළුවන්. ඉතින් පළවෙනි දේ තමයි මම මුලි වීඩියෝලත් කියලා තේනවා මේ ඉංග්‍රීසි කතා කරන්න බය නැති කරගන්න ඕනේ. මොකද තනුන් හිනා වෙයි මට වරදී කියන බය ඇති වුණොත් නම් ඉංග්‍රීසි කතා කරන්නම බෑ. ඒක නවත්ත ගන්න ඕනේ. දැන් අපි ඒක කලින් වීඩියෝල කතා කරලා තේනවනේ. මම අලුත් ටිප් එකක් දෙන්නම්. ඒ තමයි ඔගොල්ලෝ අහලා ඇති ඔඩියෝ බුක් කියලා જાතියක්. ඔඩියෝ බුක් කියලා කියන්නේ අපිට පබ්ලිෂ් කරලා තියෙන සාමාන්‍ය ෆිසිකල් පේපර් බුක් එක කවුරු හරි කෙනෙක් කියවනවා. මරුනේ දැන් පොත් කියවන්න ඕනෙත් නැහැ, අනුන් කියවන අපිට දෙන අහගෙන ඉන්න. දැන් ඉස්සරලා පොතක් අර පොත කියවන්න එපා. දැන් පොත කියවන ලයිට් තියෙන දනකට යන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් අපිට එහෙමත් නැහැ. දැන් පොත වෙන කෙනෙක් කියවන අපිට දෙන අහගෙන ඉන්න. ජීවිතේ එක හරි ලේසි වගේ නේ. පොඩ්ඩක් ඉන්න මේ ප්‍රශ්නේ. Continuous recording will now start. GPS connected. On your smartphone, connect to a Wi-Fi network whose name starts with thinkware. හරි, මම හිතනවා ඇත්තටම නොයිස් එකක් කෙනෙක් ගන්නෑ කියලා. දැන් මෙන්න මේ ඔඩියෝ බුක් අපිට පාවිච්චි කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ පේපර් බුක් එකක්. රයිට්? දැන් මම ඉස්සෙල්ලා මම කියන ඔඩියෝ බුක් හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ iPhone එකක්, Android phone එකක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට download කරලා ගන්න පුළුවන් ඔඩියෝ බුක්ස් app එකක්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් නම් සල්ලි දීලා ඔඩියෝ බුක් එකක් ගන්න, පොඩි ගාණක් වෙන්න එහෙම ගන්න. එහෙම ගන්න බැරි නම් free ඔඩියෝ බුක්ස් උතෝන තරම් තියෙනවා. එහෙම නැත්නම් කරන්න පුළුවන් දේ තමයි YouTube එකට ගිහිල්ලා search කරන්න audio books කියලා. audio books තියෙන channel ගොඩාක් තියෙනවා. ඉතින් මට එහෙම channels නම් දාන්න බෑ. මොකද සමහර channel illegal නිසා ඒගොල්ලෝ සමහර වෙලාවට channel අයින් වෙනවා හිටපු ගම. නමුත් ගොඩක් ඕන තරම් audio books හොයාගන්න පුළුවන් YouTube එකේ. නව ඒ කියන්නේ frictions, එහෙම නැත්නම් එක එක technical books ඕන තරම් හැම જાතියෙම වගේ පොත් YouTube එකේ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා එක්කෝ audio book එකක් හොයාගෙන ඔයගොල්ලෝ කැමති ඒකේ physical book එක හොයාගන්න, එහෙම නැත්නම් paper book එක physical book එක හොයාගෙන ඒකේ audio book එක හොයාගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි මේ physical book එක කියවන ගමන් අර audio book එක අහන්න. අපි දැන් ඒ කියන්නේ අපි කියවගෙන යන දන්න තව කෙනෙක් අපිට කියවනවා, අපිට ඒක ඇහෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. දැන් අපි වචන කියවගෙන යද්දී සම ගොඩක් අය ඉංග්‍රීසි පොත් කියවන්න කැමති නැහැ. මොකද මේක තේරෙන්නේ නැති නිසා. හැබැයි දැන් මේ වචන කියවගෙන යද්දී අපිට ඒ වචනෙම තව කෙනෙක් කියනව ඇහෙනකොට ඔයගොල්ලෝගේ බ්‍රේන් එක ඔයගොල්ලෝගේ මොළේ මේ ඇසෝසියේෂන් එක හදනවා. මේ තියෙන මේ වචන ප්‍රනවුන්ස් කරන්නේ මෙහෙමයි කියන ඇසෝසියේෂන් එක බ්‍රේන් එකෙන් හදා ගන්නවා. එතකොට මේක දෙකක් වෙනවා. අපි වචනේ දකිද්දී ඒක ප්‍රනවුන්ස් කරන විදිහ අපිට එනවා, සහ මේක අපිට කවුරු හරි මේක කියනව ඇහෙද්දී මේ වචනේ ලියන්නේ මෙහෙමයි කියන අයිඩියා එකක් පොඩ්ඩක් එනවා. ඉතින් මේක පළවෙනි පොත කියවුවාම දෙවෙනි පොත කියවුවාම එන්නේ නැහැ. හැබැයි මේක පොත් 3 4ක් කියවද්දී ඔයගොල්ලෝ මේ වෙනස පහසුවෙන්ම දැනේ. දැන් ඉතින් ඊළඟ දේ තමයි ඕව හරියන්නේ නැහැ කියලා නම් කියන්න එපා. මොකද ලංකාවේ අපි හරි කැමති මේ මොනව හරි කිව්වහම අලුත් අයිඩියා හදනවා මේක හරියන්නේ නැහැ කියන්න. හරියනවද බලන්න කරලා බලන්න එපා. නැහැ බලන්න නේද කියන්නේ මන්නේ හරියනවද කියලා. ඒ නිසා ඉතින් මේක කරලා බලන්න. මේක හරියනවා. හරියන්නේ නැත්තේ නැහැ. මොකද හරියන්නේ නැහැ කිය කිව්වොත් කවදාවත් හරියන්නේ නැහැ. ඉතින් මේක try කරලා බැලුවා කියලා නැති වෙන දෙයක් නැහැනේ. ඒක නිසා මේක කරලා බලන්න. දැන් මෙහෙම දැන් ඊළඟ දේ තමයි මේ වචන හරියටම ප්‍රොනවුන්ස් කරන්න ඕනේද. මේක ටිකක් ආගේ උබල්. ඉතින් හරියට භාෂාව කතා කරනවා හරියට වචන ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. හැබැයි මම ගොඩක් වචන ප්‍රොනවුන්ස් කරන වැරදි. මට අද වෙනම එක ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මම හැමතිස්සෙම හිතන විදිහ තමයි ඉංග්‍රීසි කියන්නේ මගේ දෙවෙනි භාෂාව. ඒතකොට මම ඇමරිකාවේ ඉද්දිත් මම
වෙන රටක ඒ කියන්නේ ඉංග්‍රීසි පළවෙනි භාෂාව වෙච්ච රටක වැඩ කරද්දිවත් මට කවදාවත් මගේ ප්‍රොනවුන්සියේෂන් එහෙම නැත්නම් මම වචන පාවිච්චි කරන විදිහ ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද ඒක අනික් කෙනාට තේරෙනවා නම් ඒක ගැන ලොකු ගැටලුවක් නැහැ. මොකද අපි තමයි මේ හිතන් ඉන්නේ සුද්ධ තමයි හරියටම ඉංග්‍රීසි කතා කරන්න කියලා. ඉතින් ඕකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. UK ඉංග්‍රීසි, US ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් වෙනස්. ඉතින් දැන් සමහරු database කියන සමහරු database කියනවා. ඉතින් ඒතකොට එකක් තව කෙනෙකුට වැරදි. ඒව ගැන ලොකුවටම හිතන්න එපා. හරි දේ කරන්න හැබැයි හරිම දේ කරන්න අපි හොය හොය හිටියොත් තමයි අපිට කවදාවත් ගොඩට යන්න බැරි වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා කොහොම හරි එල්ලෙල ගොඩට යන්න. I think දැන් උදාහරණයක් හදේද දැන් vocabulary කියනවා. vocabulary කියනවා. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් vocabulary කියන එක vocabulary කියලා කාකට හරි ඇහුනොත් ඉතින් එයා දන්නවා මේ කියන්නේ මේක තමයි කියලා. ඒක නිසා ඒ කියන්නේ ලොකුවට worry වෙන්න එපා. දැන් ඉතින් මට බැනගෙන ඉන්න එපා මේ වැරදි ඉංග්‍රීසි කතා කරන්න encourage කරනවා කියලා. මට ඕනේ කොහොම හරි ඉංග්‍රීසි කතා කරවන්න. එහෙම හරිම ඉංග්‍රීසි කතා කරමු. මට පොඩ්ඩක් ඉතින් කතා කරන්න එපා ඉස්සෙල්ලා. හරි ඊට පස්සේ දැන් මේ audio book ප්‍රශ්නේ උමයි. දැන් audio book එක කොහොමද අපි කරන්නේ? audio book එක කියවන මේක පොත කියවන ගමන් පොත අහගෙන ඉන්නවා. එතකොට මේ දෙක association එක හැදෙනවා. මේව පොත් තුනක් අතර ගියොම හරි. ඊට පස්සේ movies බලන්න. english movies. english movies බලද්දී මුලින් subtitle දාගන්න. හරි පස්සේ අපි subtitle line කරන්න ඕනේ. මුලින් subtitle දාන්න. ඇයි subtitle දාන්නේ? අපිට මේ අමුතු වචන ඇහෙද්දී අපි සමහර වෙලාවට දන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. එතකොට අපිට සබ්ටයිටල් එක බලලා හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කිව්වේ කියලා. මොකද මේ එක එක ඇක්සන්ට් එක එක විදිහට තමයි අපිට ඇහෙන්නේ සහ අපි තේරුම් ගන්න. දැන් US ඇක්සන්ට් එක වෙනස්. එතකොට ඒ කියන්නේ ඇමරිකන් ඇක්සන්ට් එක, UK ඇක්සන්ට් එක වෙනස්. ඕස්ට්‍රේලියානු කතා කරන විදිහ තව වෙනස්. එතකොට චීන, ජපාන් හා ඉංග්‍රීසි කතා කරන විදිහ ගොඩක් වෙනස්. මොකද ඒක ඒක පළවෙනි භාෂාව නෙමෙයිනේ. ඉතින් ඒක නිසා අර සබ්ටයිටල් දාගත්තට පස්සේ අපිට මේ ගැටේ ලියා ගන්න පුළුවන්. මොකද්ද මේ කිව්වේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ ඉංග්‍රීසි කතා කරද්දී අර සිංහල වගේම තමයි කතා කරන විදිහ වෙනස්, ලියන විදිහ වෙනස්. මේ පොඩි පොඩි වචන තියෙනවා ඒවයි තේරුම අපි එහෙම් පිටින් සිංහල වලට හැරෙව්වොත් ඒක අපිට එහෙම ගන්න බෑ. උදාහරණයක් විදිහට I am good. I am good කියන වචනේ I am good කියන දේ එකකින් සිංහලට හැරෙව්වොත් I am කියන්නේ මම, good කියන්නේ හොඳයි, මම හොඳයි. හැබැයි ඒකනේ එහෙම නෙමෙයි ඉංග්‍රීසි දියෝක පාවිච්චි කරන්නේ. උදාහරණයක් හැටියට දැන් පාටි එකකදී එහෙම නැත්නම් ලන්ච් එකකට අපි ගිය වෙලාවක සමහර වෙලාවට අපිට කෙනෙක් ඔෆර් කරන්න පුළුවන්. අපි අයිස්ක්‍රීම් කකා ඉඳලා තව කෙනෙක් කන්න you want more. ඒතරා අරගෙන I'm good. No I'm good. No I'm good කියලා කියන්නේ එන්නේ මම හොඳයි කියන එක නෙමෙයි මට ඇති කියන එක. හරි? ඒ වගේම මම කලින් වීඩියෝ එකේ පුල් ඕවර්. දැන් පුල් ඕවර් කියන එක අපි ගත්තොත් පුල් කියන්නේ අදින්න. හැබැයි සාමාන්‍ය කතා කරද්දී පුල් ඕවර් කියන්නේ වාහනයක් අයින් කළ නවත්තන්න. එහෙනම් අයින්ට ගන්න වගේ කියන තේරුමෙන් තමයි. ඉතින් මේ වගේ වචන ටිකක් අල්ලගත්තාම අපි කතා කරන ඉංග්‍රීසිය පොඩි වටිනකම වැඩි වෙනවා. මේ භාෂාව නුහුරු කෙනෙක් කතා කරන්න කියන එක චුට්ටක් විතර නැති වෙනවා. එතකොට අර ඕගොල්ලන්ට පොඩි කන්ෆිඩන්ට් එකක් හැදෙනවා. ආ මටත් මේ පොඩි කෑලි දාන්න පුළුවන්. එතකොට මේ අනිත් අයට ඒක තේරුම් ගන්නත් ගහම පොඩි කන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. එතකොට අර බය ඉබේම නැති වෙනවා. ඒක නිසා අර මූවීස් බලන්න කියලා කියන්නේ අන්න ඒ වගේ ටිකක් අල්ලගන්න. ඒ වගේ පොඩි පොඩි කෑලි ටිකක් I am good, pull over, let's do this, no worries. Right? No worries කියන්නේ මොන වගේ තැන්වලද? මෙන්න මේ වගේ චීක් අල්ලගත්තට පස්සේ අපිට පුළුවන් පොඩි අපිටම කියලා පොඩි වචන සෙට් එකක් හදාගන්න. එතකොට ඒක දෙකින් එක එකතු කරද්දී අපේ කන්ෆිඩන්ට් එක එන්නේ වැඩි වෙනවා. ඉතින් පොඩි වීඩියෝ එකක් කරේ. ඊළඟ දවසේ මම කියලා දෙන්නම් මේ වගේ පොඩි පොඩි ටිප්ස් ටිකක් මට මතක් වුණොත් එහෙම. ඒ වගේම ඉතින් හැබැයි පන්ති කරන්න ඉංග්‍රීසි උගන්වන්න මේ channel එක කියලා ඉල්ලන්න එපා. ඒක මට කරන්න බැරි දෙයක්. ඒක කරන්න අමාරු දෙයක්. මොකද මම ඉංග්‍රීසි කියන එක විශේෂයෙන් හදාරලා නැති නිසා තව කෙනෙකුට ඉංග්‍රීසි උගන්වන්න මම එච්චර කැමති නැහැ. එහෙනම් ඉතින් ගිහලෙන්නම් පරිස්සමෙන් ඉන්න.